ultim makina wanang. Onna Ranil siyat subapatala chamarita chamari athapattuta Lankawe Kanta cricket kandayame naayikawata subapatala tiyenawa me ithin apith subapatanawa mokada ආසියානු කුසලානය ජයග්‍රහණය කරානේ. ඉතින් ඒක සතුටට කාරණයක්. මොකද ජයග්‍රහණ නැතිම කාලයක් මේක. ඒ වගේම තමයි තක්කඩින්ට යට වෙලා චකිතේකින් ජීවත් වෙන්න සිද්ධ වෙච්ච කාලයක්. මැතිවරණයක් තියයිද නැද්ද කියලා කියන එක ඒක මාත්‍රකාවක් වෙච්ච කාලයක්. මොනතරම් තක්කඩිද ඉතින්. ඈ මේ වයසට ගිහිල්ලත් මෙහෙම තක්කඩි වෙන්න පුළුවන් නම්. ඉතින් නිකම්ම නිකම් බලන්නකෝ වෙන දෙයක් ඕනේ නැහැ අවුරුදු 75කුත් පැනලා අද මැරෙයිද හෙට මැරෙයිද කියලා දන්නේ නැතුව ඒ තණ්හාව ඒකයි චමරි අතපත්තුලා ඒ කණ්ඩායමේ ඒ කෙල්ලෝ ටික ඒගොල්ලන්ගේ තියෙන උනන්දුවයි ඉතින් අපි මේ කතා කරන්න ගත්තේ ඔකේ තියෙනවා හරි හොඳ තැනක් හැබැයි ඒක අර එච්චර මේ මිනිසු ගණන් ගන්නෑ මේක මොකද්ද ඒ තමයි මිනිසුන්ගේ උනන්දුවයි කැපවීමයි දැන් අපිට මතකද 96 කණ්ඩායම අර්ජුන ඇතුළු මුරලිදරන්ලා අරවින්දලා ඇතුළු ඒ කණ්ඩායම උනන්දුව කියලා කිව්වේ කාටද ධර්මසේනනේ ඉතින් ඒ උනන්දුව කියලා කිව්වේ ඇයි බලන්නකෝ ඒ වගේ අන්වර්ථ නාමිකුත් තියෙන පුද්ගලයෙක් ඒ කණ්ඩායමේ හිටියා ඒ කියන්නේ ඒගොල්ලන්ට තිබුණේ ක්‍රිකට් ගහන එක මිසක් ෆැෂන් කරන එක නෙමෙයි මේ දැන් ඉන්න හාදේ උන්ට මොනවද වෙලා තියෙන්නේ උන් විවිධ විදියට කොණ්ඩ කපනවා විවිධ විදියට පච්ච ගහනවා විවිධ විදියට කරාබු දානවා හැබැයි ක්‍රිකට් ගහන්න බෑ ඒගොල්ලෝ කලේම තමන්ගේ ගෙවල් වල ඉන්න ගෑනුන්ටයි තව තව අයටයි සල්ලි හම්බ කරපු එක ඒක නෙමෙයි ක්‍රිකට් කියන්නේ උනන්දුවයි කැපවීමයි සියයට ලක්ෂ වාරයක් ඉල්ලා හිටින ක්‍රීඩාවක්. ඒක ඇත්ත වශයෙන්ම කියනවනම් ලෝකේ තියෙන ක්‍රීඩා සියල්ලගෙම ඒ ගතිය තියෙනවා. හැබැයි ක්‍රිකට්. ක්‍රිකට් කියන්නේ ක්‍රිකට් මේ තරම් ඒ කියන්නේ ලෝකේම ප්‍රචලිත නැත්තේත් ඒ හේතුවින්දයි. මොකද ඒකට සෑහෙන කැපවීමක් ඕනේ. ඒ වගේම තමයි මේ ප්‍රචලිත වෙලා තියෙන රටවල් වල ඒ කණ්ඩායම් අතර තියෙන තරඟ හැමදාමත් උණුසුම් වෙන්නෙත් ඒකයි. එක්කෙනෙක් පොඩ්ඩක් හරි පල්ලයට බැස්සොත් එයා ඉවරයි. කප් එක මාරු වෙනවා. එහෙම සදාකාලික ජයග්‍රාහකයෝ නැත්තෙත් ඒකයි. ඉතින් අපිට මේ චමරි අතපත්තුලාගෙන් ඉගෙන ගන්න තියෙන කාරණාව තමයි ඒ කැපවීමයි උනන්දුවයි. ඒක නැතුව මේගොල්ලෝ හිතුවනම් ඒ කියන්නේ කරාබු හතරක් පහක් දැම්මහම පච්ච 10ක් 15ක් ඇඟ පුරා ගහගත්තාම එහෙම නැත්නම් කොණ්ඩේ මොන හරි විදියකට පාට කළා හරි කපලා හරි වෙනස් ක්‍රමයකට හැදුවාම ක්‍රිකට් මැච් දිනන්න පුළුවන් කියලා ඒගොල්ලෝ මෝප්පු කරලා තියෙනවා එහෙම කරන්න බෑ කියලා. දැන් සනත් ජයසූරිය ඒගලන්ට කියලා තියෙනවා මේ ඔය කොණ්ඩ කැපිලි කරාබු දැමිලි පච්ච දැන් ගහපු පච්ච මකන්න මං හිතන්නේ පුළුවන් ඇති කියලා. උංග කෝවිදාලා මකන්න ඕනේ. පච්චත් එක්කම එතකොට මේ කොහොම වෙතත් ඒ කියන කාරණයට මම දැක්ක සමහරු ඒක විවේචනය කරලා තියෙනවා මටත් ඒක විවේචනය කරන්න ඕන නම් පුළුවන් ඒ සනත්ගේ කතාව ඒ කියන්නේ පුද්ගල නිදහස සහ ඒ ආබද්ධ කාරණා අරගෙන එතකොට ලෝකයේ දැන් තියෙන තැන ගැන අරගෙන අපි මේ සම්ප්‍රදායික නිකන් එහෙම මූලධර්මවාදී වෙන්න ඕනිද කියලා එහෙම කියන්න පුළුවන් ඒ වගේම තමයි දැන් මේ දැන් කොණ්ඩේ කපන එක ඒ කරාබු දාන ඒ ටිකත් අත්හැරලත් මැචස් පෙරදුනොත් ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ කියලා එහෙමත් අහන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි. ඒ කතාවේ තියෙන එක තැනක් තියෙනවා. ඒක තමයි මේගොල්ලෝ මුල් තැන දුන්නේ ඕවට. 96 කණ්ඩායම ලෝක කුසලානේ දිනපු කණ්ඩායම ඔබට මතක නම් මැරිගෙන ක්‍රිකට් ගෑවේ ওই සනත් ජයසූරියලා මුල් කාලේ බස්වල ගිහිල්ලා කියන්නේ ක්‍රිකට් බෑග් එක කරේ දාගෙන බස්වල එල්ලිලා ගිහිල්ලා පුහුණු වීම කරලා විවිධ හැලහැප්පීම් අසාධාරණකම් වලට ලක් වෙලා මට මතකයි එක්
කේටී ෆ්‍රන්සිස් කියලා හිටිය අම්පාය කෙනෙක්. මන් දන්නේ මොකද්ද හේතුව කියලා සනත් ජයසූරියව එයාට හම්බුනත් අවුට් කරනවා. කං කකුලේ වැදුනත් අවුට් කරනවා. ආයි දෙකක් නැහැ ඒ කාලේ ප්‍රශ්න කරන්නත් බෑ, තර්ඩ් අම්පයර්ස්ලත් නැහැ, මුකුත් නැහැ. ඉතින් එහෙම ආවේ අරවින්දලත් එහෙමයි ආවේ රොෂාන් මහනාමලා. ඉතින් ඒක තමයි ඒ ජයග්‍රහණය කියලා කියන්නේ. හැබැයි මොකද්ද උනේ මේ දැන් තියෙන කණ්ඩායමට? මම දන්නේ නැහැ නම්වත් මම කියන්න කැමති නැහැ. කොහොමදත් ඒගොල්ලන්ට ලොකු දෙයක් ඉගෙන ගන්න තියෙනවා චමරි අතපත්තුලාගෙන්. ලොකු දෙයක් ඉගෙන ගන්න තියෙනවා. ඒ කෙල්ලු ටික ඒගොල්ලෝ විවිධ මෝස්තර කළත් නැහැ, පච්ච ගහලත් නැහැ, කරාබු 50ක් 60ක් දාලත් නැහැ. ක්‍රිකට් ගහලා තියෙනවා. ක්‍රිකට් ගහලා තියෙනවා. මොකද්ද කරන්න ඕනි? ක්‍රිකට් ගහන්න යෝනි. පැෂන් එක ක්‍රිකට්, අරගොල්ලන්ගේ ෆැෂන් එක කරාබු දාන එක. ඉතින් P අකුරයි F අකුරයි වෙනස් වුණා, ශබ්දේ පොඩ්ඩක් වෙනස් වුණා කියලා වචන දෙක, වචන දෙකෙන් කියවෙන්නේ හාත්පසින්ම වෙනස් තේරුම් දෙකක්. ඉතින් ඒ හින්දා අපි අද මේ කාරණේ කතා කරන්න ගත්තෙම ඔබ දන්නවා ලංකාවේ දේශපාලනය. ලංකාවේ දේශපාලනයත් එන්න ඕනේ මෙන්න මෙතෙන්ටමයි. ඒ කියන්නේ සම්පූර්ණ කැපවීම, ඩෙඩිකේෂන්. ඒකට කියන්න පුළුවන් මාරාන්තික කැපවීමක් කියලා. ඒක තියෙන්න ඕනේ. එතකොට හෝල් හාර්ටඩ් කමිට්මන්ට් ඇන් පර්සිවියරන්ස්. හෝල් හාර්ටඩ් කමිට්මන්ට් ඇන් පර්සිවියරන්ස්. හෝල් හාර්ටඩ් කියලා කියන්නේ හදවතින්ම, හදවතින්ම. කමිට්මන්ට්, කමිට්මන්ට් කියලා කියන්නේ ඇත්තටම බැඳීමක් එක්ක කැපවීම. නිකන් කැපවීම නෙමේ. දැන් තාත්තා කෙනෙක් ඉන්නවනම්, අම්මා කෙනෙක් ඉන්නවනම් ඒගොල්ලෝ ඒ දරුවෝ වෙනුවෙන් ඒ පවුලට කමිට්මන්ට් එකක්, බැඳීමක් ඇතුව කැපවීමක්. අතෑරලා යන්නේ දාලා යන්නේ කොහොම හරි කරනවා. අන්න ඒක කමිට්මන්ට්. ඊළඟ එක තමයි පර්සිවියරන්ස්. පර්සිවියරන්ස් කියන වචනේ බුද්ධ ධර්මයේ තියෙන වචනයක්. උත්තාන වීරිය. උත්තාන වීරිය කියන්නේ ඒක අතාරින්නේ නැහැ. ඒක අනවරතව උත්සාහ කරනවා. ඒ වගේම තමයි කැපවීමෙන්, බැඳීමෙන්, වගකීමෙන්, වගවීමෙන් උත්සාහයේ නිරත වෙනවා. ඔබ හිතනවාද මෙහෙම කළොත් කරන්න බැරි දෙයක් තියෙනවා කියලා? එතන ඔක්කොම ටීම්ස් ටික මේ විදිහට කළොත් ක්‍රිකට් වල තත්ත්වය ඉහළ යනවා. එතකොට ජයග්‍රහණය කරන්න අවශ්‍යයිට තව අමුතු දේවල් කරන්න වෙනවා. විශේෂ දක්ෂතා පෙන්වන්න වෙනවා. එහෙමයි යම් දෙයක තත්ත්වය උසස් වෙන්නේ. රටක, මිනිසුන්ගේ, ක්‍රීඩාවක, ඕනෑම දෙයක. ලංකාවේ දේශපාලනයේ මොකද්ද වුනේ? උන් හොරකම් කළා. වාඩි වෙලා ඉඳගෙන හොරකම් කළා. රට සම්පූර්ණයෙන්ම පල්ලම් බැස්සා. උන් හිතුවා උන්ගේ පුද්ගලික කවුන්ස් වලට, ගිනුම් වලට සල්ලි දාගත්තාම ඔක්කොම හරි කියලා. එහෙම ඉන්න බැරි වුණා. රටේ විශාල ප්‍රශ්න සංඛ්‍යාවකට මූණ දෙන්න රටේ මිනිසුන්ට සිද්ධ වුණා. ඒ මිනිස්සු අතරම තමයි එතකොට මේ හොරකම් කරපු උන් හිටියෙත්. උන්ගේ කැපවීමක් තිබුණ නෑ. පර්සිවියරන්ස්, උට්ටාන වීරයා තිබුණා මොනවටද? හොරකම් කරන්න. කමිට්මන්ට් තිබුණා මොනව කරන්නද? හොරකම් කරන්න. ඩෙඩිකේෂන්, කැපවීම සම්පූර්ණයෙන්ම තිබුණේ පවුල් හදන්න. එතකොට මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කාවද නිදර්ශනයට ගන්න ඕනි? ගන්න ඕනි චමරිලාව. චමරිලාගේ කැපවීම, ඩෙඩිකේෂන්, කමිට්මන්ට්, බැඳීමකින් වගකීම. ඒ වගේම තමයි පර්සිවියරන්ස්, උට්ටාන වීරය. මේ ටික තිබුණොත් ලෝකයේ ජයගන්න එක මෙහෙම කරනකොට කරන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ දේශපාලනයනොත් චමරිලා වගේ කැපවීමෙන් කළොත් මේ ලංකාවත් ගොඩ දාන එක මහ ලොකු දෙයක් නෙමෙයි. බොහොම ටික කාලෙකින්. මං මේ වෙලාවේ කියන්න ඕනේ වියට්කොං ගරිල්ලෝ ගැන 1955 ඉඳන් 1975 වෙනකන් අවුරුදු 20ක් වියට්කොං ගරිල්ලෝ කරපු ගරිල්ලා යුද්ධය ලෝකේ අදත් කතා වෙනවා. හෝ චි මින් තමයි ප්‍රධානියා මග පෙන්වුවේ.
ඇමරිකාව පස්ස බිමෑන ගත්තා. වියට්නාමෙත් එක්ක සටන් කරන්න ගිහිල්ලා. ඒ මොකද වියට්කොං ගරිල්ලන්ගේ තිබිච්ච ඒ මහා කැපවීම. ඔබ වියට්නාමෙට අද ගියත් දකින්න පුළුවන් ඒගොල්ලෝ හාරපු උමං මාර්ග, යුද උපක්‍රම පාවිච්චි කරපු දේවල්. ඒ වගේ කැපවීමක්, ඒ විදිහේ දේවල් මිනිසුන්ට කරන්න පුළුවන්ද එච්චර කැපවීමක් කියලා හිතෙනවා. කරන්න පුළුවන්. ඉතින් එච්චර දේවල් කරපු මිනිසු ඉන්න ලෝකේ මේ ක්‍රිකට් කණ්ඩායමකට උන්ගේ කරාබුයි පච්චයි ඔක්කොම පැත්තක තියලා ඒ කැපවීමකින් නිකන් ලක්ෂකින් පංගුවක් දැම්මොත් මැච් එකක් දිනන්න පුළුවන්. එහෙමනම් චමරිලා දිහා බලාගෙන මං හිතන්නේ මුළු රටටම ගන්න ආදර්ශයක් තියෙනවා. කොටින්ම කිව්වොත් චමරිලා වගේ කෙරුවොත් රටම ගොඩ. කොටින්ම කියනවනම්